Sadhu Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa. අවසරයි පින්නස්සාංශ නමු බුද්ධාය නමු බුද්ධ ගෞරවණීය පින්නස් ස්වාමීන් වහන්සේ සමගින් සුඳුරු නිවන් මග සදාම් කතිකාවතේ අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ බොජ්ජංග ධර්ම හත ගැන පින්නස් ස්වාමීන් වහන්ස බොජ්ජංග සංයුක්තේ පළමු සූත්‍ර දේශනාව පබ්බත වර්ගයේ තියෙන හිමවන්ත සූත්‍ර දේශනාව අපි පසුගිය වැඩසටහන සාකච්ඡා කළේ පින ස්වාමීන් වහන්සේ සමගින් අද සාකච්ඡා කරන්න තියෙන අපිට කාය සූත්‍රයේ මුල් කරගෙනයි සවැත්නූර ජේතනාරාමේදී බුදුරජාණන් වහන්සේ පින ස්වාමීන් වහන්සේ මේ කාය සූත්‍රය තෝරලා දුන්නේ පංච නීවරණ ගැන බොජ්ජංග ධර්ම හත ගැන මේ දේශනාවෙදී කියවෙන්නේ. ඒතර සප්ත බොජ්ජංගයි පංච නීවරණයි එකිනෙකට විරුද්ධ බව අපට මේ දේශනා කියවද්දි දැනගන්න ලැබෙන්නේ. පංච නීවරණයි සත් බොජ්ජංගයි. එතකොට මේ කාය සූත්‍රයේදී කියවෙනවා ආහාර කියලා. ඒ කියන්නේ පංච නීවරණ පවතිනටත් හේතු වෙන ආහාර තියෙනවා. බොජ්ජංග පවතිනටත් ඒ වගේම දියුණුවෙන්ටත් හේතු වෙන ආහාර පවතිනවා. ඒ කියන්නේ යම්කිසි හේතුවක් නිසායි පංච නීවරණ පවතින්නේ කියන එක කියවෙන්නේ. ඒ වගේම යම්කිසි හේතු නිසායි බොජ්ජංගත් පැවතිලා දිනු වෙලා යන්නේ කියලා. ඉතින් ඒක නිසා පින්න ස්වාමීන් වහන්සේගේ මුලින්ම දැනගන්න කැමති මේ නීවරණ පහට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ පහ පවතින්න හේතු වෙන ආහාර මොනවද කියලා භාගතුන් වහන්සේ කොහොමද පින්න ස්වාමීන් වහන්සේ ඒ ගැන දේශනා කළේ? එහෙමයි පින්න ස්වාමීන් වහන්සේ කාය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේ පංච නීවරණ වලට ආහාර ගැනත් ඒ වගේම පංච නීවරණ වලට ප්‍රතිවිරුද්ධ ඒ කියන්නේ කුසල පාක්ෂික ධර්ම කොටාසේ වෙන සත්ත බොජ්ජංග වලට ආහාර ගැනත් දේශනා කරනවා. ඒක ඉද බුදුරජාණන් වහන්සේ මුලින්ම සවන්නා සිස්රෝම දේශනා කරනවා. සියේතාපි භික්කවේ අයං කායෝ ආහාරට්ඨිතිකෝ ආහාරම් පටිච්ච තිට්ඨති අනාහාරෝ නොතිට්ඨති. හරියට මහණනි මේ කය ආහාරට්ඨිතිකෝ ආහාර නිසා තමයි පවතින්නේ. ඒ කියන්නේ අපේ මේ කයත් තියෙන්නේ ආහාර හින්දා. ආහාර නිසා අපේ කය මේ තියෙන්නේ ආහාර නිසා. අපි ආහාර ගත්තේ නැත්නම් කය වැහැරිලා යනවා. අපි හැමදාම උදේ හවහා රාත්‍රියට මේ ගිහි අය විදිහට මේ ආහාර ගන්න නිසා තමයි මේ කය අපේ මේ විදිහට පවතින්නේ. ආහාර නැත්නම් මේක වැහැරිලා ඉක්මනටම මේ අභාවයටපත් වෙනවා. අනාහාරෝ නොතිට්ඨති. ආහාර රහිත වීමෙන් මේ කය පවතින්නේ නැහැ. ඒකයි මේ සූත්‍රේ කාය සූත්‍රේ නමින් හඳුන්වන්නේ. මේ කය මුල් කරගෙන අපිට හොඳට තේරෙනවා. උපමා කරලානේ කය. අපේ කය ආහාර නිසා මේ පවතින්නේ. අන්න ඒ වගේම බුදුරජාණන් වහන්සේ සවන්නාස පැහැදිලි කරනවා. ඒව මේව කෝ භික්කවේ පංච නීවරණ ආහාරට්ඨිතික. අන්න ඒ වගේමයි මහණනි මේ පංච නීවරණ. ඒ කියන්නේ මේ අපිට මේ පංච නීවරණ තියෙනවා නම් මේ අපිට මේ බොජ්ජංග වඩන්න පුළුවන් කමක් නැහැ. පංච නීවරණ බුදුරජාණන් වහන්සේ අපි හිමවන්ත සූත්‍රය දැනගත්තා. විවේක නිස්සිතං පංච නීවරණ වලින් හිතට විවේකී අරගෙන වඩන්න ඕනේ මේ සත්‍ති සම්බොජ්ජංගය ආදී මේ බොජ්ජංග ධර්ම. එතකොට මේ පංච නීවරණයන්ගෙන් හිත මුදව ගන්න කෙන ශ්‍රාවකයාට තමයි මේ බොජ්ජංග වැඩි යන අවස්ථාව වැඩි යන මේ අවස්ථාව තියෙන. එතකොට මේ කය ආහාර නිසා යම් විදිහකින් පවතිනවද? ආහාර නැතුව කය පවතින්නේ නැද්ද? අන්න ඒ වගේ ඒව මේව කෝ භික්කවේ පංච නීවරණ ආහාරට්ඨිතික. මේ පංච නීවරණත් තියෙන ආහාර නිසා. ආහාරම් පටිච්ච තිට්ඨන්ති අනාහාරා නොතිට්ඨන්ති. ආහාර නිසයි මේ පංච නීවරණ පවතින්නේ. ආහාර නැතිකොට පංච නීවරණ පවතින විදිහක් නැහැ කියලා දේශනා කරනවා. එතකොට මේකෙදි පැහැදිලි කරනවා මේ පංච නීවරණ පහක් තියෙන මොනවද? කාමච්ඡන්ද නීවරණේ, ව්‍යාපාද නීවරණේ, තීන මිද්ද නීවරණේ, උද්ධච්ච කුච්ච නීවරණේ, විචිකිච්ඡා නීවරණේ.
එතකොට මුලින්ම කාමච්ඡන්ද නීවරණය ගැන. කෝච භික්කවේ ආහාරෝ අනුපන්නස්සවා කාමච්ඡන්දස්ස උපාදාය. කුමක්ද මහණනි ආහාරේ නූපන්නා වූ කාමච්ඡන්දේ උපදින්. එතකොට ආහාරයේ දෙවිධයකට මෙතනදී අපට උපකාර වෙනවා. නූපන්නා වූ කාමච්ඡන්දේ උපදින්නත් උපන්නස්සවා කාමච්ඡන්දස්ස බිහියෝ භාවය වේපුල්ලා. උපන්නා වූ කාමච්ඡන්දේ විපුල භාවයට පත් වෙලා මේ වැඩි දියුණු භාවයට පත් වෙන්නත් ආහාර කුමක්ද කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. නූපන්නා වූ කාමච්ඡන්දේ උපදින්නත් උපන්නා වූ කාමච්ඡන්දේ වැඩි දියුණු වෙලා විපුල භාවයට පත් වෙන්නත් දෙවිධයකින් මේ ආහාර හේතු වෙනවා. අපි කය ගත්තාම මේ කය උපදින්නත් ආහාර හේතු වෙනවා. කය පවතින්න. පවතින්නත් හේතු වෙනවා. ඒ වගේ මේ හට නොගත් කාමච්ඡන්දේ හට ගන්නත් හටගත් කාමච්ඡන්දේ වේතා වැඩි වෙලා යන්නත් උපකාර වෙන ආහාරයක් තියෙනවා කියලා කියන්නේ. එහෙම. එතකොට මොකද්ද ආහාරයේ බුදුරජාණන් වහන්සේ වදාරන අත්ති භික්කවේ සුභ නිමිත්ත. ඒ තමයි සුභ නිමිත්ත. සුභ නිමිත්ත. ඒ කියන්නේ ඉෂ්ඨකාන්ත මනාප මේ තියෙන රූප ශබ්ද ගන්ධ රස මේ පහස කියන මේ ඒවා සුභ විදිහට ගැනීම. සුභයි කියලා ගන්න එකනේ. ඔව් සුභ නිමිත්ත. ඒව සුභ විදිහට ගැනීම. තත්ත අය අන්නේ සුභ නිමිත්ත තුල තත්ත ඒ තුල අයෝනිසෝ මානසිකාර බහුලීකාරෝ අන්නේක තුල අයෝනිසෝ මානසිකාරෙන් බහුල වශයෙන් පැවැත්තේ. මේ කියන්නේ නුනුවණින් මෙනෙහි කිරීම, නුවණින් තොරව කල්පනා කිරීම. ඒ අසුභ නිමිත්ත සුභ නිමිත්ත නුනුවණින් කල්පනා කිරීම. කියන්නේ සුභ නිමිත්තක් තියෙනවා සුභ නිමිත්ත ගන්නවා කියන්නේ අර මානසිකාරය මේ වැරදි විදිහට ඒක ඒ කියන්නේ රාගේ වැඩි දියුණු වෙන විදිහට සුභානුපස්සින් විහෙරන්ත සුභා අරමුණු විසභාග විදිහට ඒ මේ රාගේ ඇවිස්සෙන විදිහට බලමි. ඒක තුළ මේ අයනසෝ මනසිකාරයේ දෙනවා. ඒක අයනසෝ මනසිකාරයේ. එහෙම. අන්න එතකොට මොකද වෙන්නේ? අයමාහාරෝ අනුපන්නස්සවා කාමච්ඡන්දස්ස උප්පාදාය. අන්න එකයි කියනවා නූපන්නා වූ කාමච්ඡන්දේ උපදින්න ආහාරය. නැති කාම කැමැති තින නැති කැමැත්ත කට ගන්නවා කට ගන්නවා. උපන්නස්සවා කාමච්ඡන්දස්ස බිහියෝ භාවය විපුල්ලා. උපන්නා වූ කාමච්ඡන්දි ඒකත් දෙලහින වෙලා විපුල භාවයට පත් වෙන්න අන්න ඒක ආහාරේ කියනවා. හරියට අපි මේ කය පවතිනවා වගේ කාමච්ඡන්දි පවතින මේ අපේ හිතේ කාමයේ ගැන ඡන්දේ ආසාව මේ පවතින ඒක තමයි ඒ කරේ. සුබ නිමිත්ත අයනසෝ මනසිකාරේ මේ යෙදී. වැඩි විදිහට ඒ ගැන කල්පනා කෙරේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදානවා කෝච භික්කවේ ආහාරෝ අනුප්පන්නස්සවා ව්‍යාපාදස්ස උපාදාය. නූපන්නා වූ ව්‍යාපාදේ උපදින්නේ මොකද්ද? ආහාරය. ඒ වගේම උපන්නා වූ ව්‍යාපාදේ වැඩි දියුණු වෙලා යන විපුල භාවයට පත් වෙන ආහාරය මොකද්ද? තරහනේ. ඔව් තරහ. අත්ති භික්කවේ පටිඝ නිමිත්තං. එතකොට කාමච්ඡන්දයට හේතු වන සුබ නිමිත්ත මෙතනදී ව්‍යාපාදයට මේ හේතු වෙනවා ආහාරය කියනවා පටිඝ නිමිත්ත. ඒ කියන්නේ ගැටෙන්නා වූ නිමිත්ත. ඒ කියන්නේ අර ධම්මපදයේ සඳහන් වෙනවනේ අක්කොච්චි මම්මට බැන්නා අවදි මන් මට ගැහුවා. ඊට පස්සේ අක්කොච්චි මං අවදි මං අජිනි මම්මව පරාජයටපත් කළා අහස මගේ දේ පැහැරගත්තා. ඒතං උපනයි හන්ති. අන්න ඒ විදිහට තමයි ඒව තමයි පටිඝ නිමිති. අන්න ඒ විදිහට නොනෝනින් කල්පනා කරද්දී ඒ පටිඝ නිමිත්ත තත්ත අයෝනිසෝ මානසිකාර බහුලීකාර අන්න ඒකත් නුනුවණින් මෙනෙහි කිරීම බහුලව කරනකොට ඒ පටිඝ නිමිත්ත මට ගැහුවා බැන්නා මගේ දේ පැහැරගත්තා මං දිහා රවල බැලුවා මට මෙහෙම අනර්ථයක් කළා මෙහෙම මෙහෙම මෙයා හිතද්දී අන්න බහුල වශයෙන් මේක කියන හිතද්දී අන්න නූපන්නා වූ ව්‍යාපාදී උපදිනවා උපන්නා වූ ව්‍යාපාදී වඩා වර්ධනය වෙලා යනවා අන්න ආහාර. ඒක තමයි ආහාර. පටිඝ නිමිත්ත අයෝනිසු පටිඝ නිමිත්ත අයෝනිසු මනසිකාරයේදී. එහෙමයි සර්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා තීන මිද්දේ නූපන්නා වූ තීන මිද්දේ උපදින්නත් උපන්නා වූ තීන මිද්දේ වඩා වර්ධනය වෙලා යන්නත් ආහාර මොනවද කියලා. හරියට අපේ කය ආහාර නිසා පවතිනවා වගේ මොකද්ද මේ තීන මිද්දේ අපේ හිතේ පවතින ආහාරය. අපි නිරන්තරයෙන් දැන් එතකොට කාමච්ඡන්දේට අපි නිරන්තරයෙන් ආහාර දෙමින් ඉන්නේ අපි කය පෝෂණය කරන්න අපි කන උදේ හවා කනවා වගේ අපි නිරන්තරයෙන් අපි සුබ නිමිත්ත අයෝනසෝ මනසිකාරය දෙනවා නම් ආහාර දෙදී තමයි වාසය කරන්නේ. කියන්නේ සුබ දෙයක් දැකලා ඒක හොඳයි ලස්සනයි මිහිරි ඒ ගැන හිත හිත කල්පනා කරන්න යන්නේ සුමනසිකාරය දෙන්න
කාමච්ඡන්දය හට අරගෙන දියුණු වෙලා වැහිලා යනවනේ, නීවරණයක් නෙනේ. ව්‍යාපාදේ වැඩෙනවා, පටිගි නිමිත්ත අයනසු මනසිකාරයේ දෙද්දී. ඊළඟ තීන මිද්දේට ආහාර විදිහට බුදුරජාණන් වහන්සේ නූපන්නාව තීන මිද්දේ උපදින්නත්, උපන්න තීන මිද්දේ වඩා වර්ධනය වෙලා යන්නත් හේතුව ආහාර තමයි. අත්ති භික්කවේ අරති, මහණෙනි තියෙනවා අරති කියලා දෙයක්. ඒ කියන්නේ කුසල් දහම් වල නොයල්ම අරති. තන්දි, තන්දි කියලා කිව්වහම කම්මැලිකම. විජම්බික, ඒ කියන්නේ ඇඟමැලි කැඩීම, ඈනුම් ඇරීම. බත් සම්මදු, බත් මතේ චේතසෝ ලීනන්ත, හිතේ හැකුළුණු භාවය. අරති කුසල් දහම් වල නොයලීම, තන්දි කම්මැලිකම, ඇඟමැලි කැඩීම, නැහැ විජම්බිකා කිව්වහම ඇඟමැලි කැඩීම, ඈනුම් ඇරීම ආදී. බත් සම්මදු කිව්වහම බත් මතේ චේතසෝ ලීනන්ත, සිතෙහි හැකුළුණු භාවය. අන්න තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාර, ඒ දේවල් තුළ අයෝනිසෝ මනසිකාරයේ බහුල වශයෙන් පැවැත්වීමෙන් නුනුවණින් මෙනෙහි කිරීමෙන් ඒවා මොකද්ද වෙන්නේ? එක ආහාරයක් කියනවා නූපන්නාව තීන මිද්දී උපදින්න, උපන්නාව තීන මිද්දී වඩා වර්ධනය වෙලා යන්න. අරති, තන්දි, විජම්බිකා, බත් සම්මදු, චේතසෝ, ලීනත්ත, ඒ තමයි තීන මිද්දේට ආහාර. ඊළඟට උද්දච්ච කුක්කුච්චේට, ඒ කියන්නේ සිතෙහි විසිරීමටත් පසුතැවීමටත් නූපන්නා වූ උද්දච්ච කුක්කුච්චේ උපදීනටත්, උපන්නා වූ උද්දච්ච කුක්කුච්චේ වැඩි දියුණු වෙලා විපුල භාවයට පත් වෙනත් ආහාර කුමක්ද කියලා දේශනා කරනවා. අත්ති භික්කවේ චේතසෝ ඖපසම්, මහන්නේ තියෙනවා සිතෙහි නොසන්සිඳුණු ස්වභාවයක්, හිතේ ඇවිස්සුණු ස්වභාවයක්. එහෙමයි. අන්න ඒ ඇවිස්සුණු ස්වභාවයේ තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාර, ඒ හිතේ ඇවිස්සෙන ස්වභාවය. රාගයෙන් ඇවිස්සෙනවා, ද්වේෂයෙන් ඇවිස්සෙනවා, මෝහයෙන් ඇවිස්සෙනවා, මෙන්න මේ ඇවිස්සෙන ස්වභාවය. ඈ මෙන්න මේක තුල අයෝනිසෝ මනසිකාරයේ බහුලව, ඒ කියන්නේ මේක නුනුවණින් කල්පනා කරනවා, නුනුවණින් තොරව මේ ගැන කල්පනා කරන අනේ මගේ හිත විසිරෙනවා කියලා. එයා පසුතැවෙද්දී ඒක වඩා වර්ධනය වෙලා යන විදිහට ඒකට ආහාර සපයද්දී, අන්න ඒක නුනුනි මෙනෙහි කරද්දී ආහාරයක් කියන නූපන්නා උද්දච්ච කුච්චේ ඇති වෙනවා, උපන්න උද්දච්ච කුච්චේ වැඩි දියුණු වෙලා යනවා. කියන අර පසුතැවිල්ලත් ඉස්සිරීමත් පසුතැවීමත් වැඩි දියුණු වෙලා යනවා. ඊළඟට නූපන්නාව විචිකිච්ඡාව උපදින්නත්, උපන්නාව විචිකිච්ඡාව වැඩි දියුණු වෙලා යනත් ආහාර කුමක්ද කියලා දේශනා කරනවා. අත්ති භික්කවේ විචිකිච්ඡා ඨානියා ධම්මා, මහණෙනි තියෙනවා මේ සැකේ උපදවන ධර්මයක්. එහෙමයි. සැකේ පිණිස හිතකර ධර්මයන් තියෙනවා. මේ අන්නේ සැකේ පිණිස හේතු වෙන ධර්මයන් කොහොමද කියලා ඒ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මයේ ගැන, සංඝයා ගැන, අන්නේ කරුණු ගැන තත්ත අයෝනිසෝ මනසිකාර බහුලීකාර, ওই සැකේ උපදවන ධර්මයන් ගැන අයෝනිසෝ මනසිකාරයේ බහුල වශයෙන් පවත්වනකොට, ඒ කියන්නේ නුනුවණින් මෙනෙහි කරද්දී, වැරදි විදිහට කල්පනා කරද්දී නූපන්නාව විචිකිච්ඡාව සැකේ උපදවනෝ උපදිනෝ, උපන්නාව විචිකිච්ඡාව සැකේ වඩා වර්ධනය වෙලා යන. එතකොට මෙන්න මේ නීවරණ මේ විදිහට ආහාර නිසා පවතිනවා, ආහාර නැතිකොට පවතින්නේ නැහැ කියලා දේශනා කරනවා. හරියට අපේ මේ කය ආහාර නිසා පවතිනවා, ආහාර නැතිකොට පවතින්නේ නැහැ වගේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ ශරීරයට ආහාර එක පවතන වගේ. එහෙමයි. කාමච්ඡන්දේට එතකොට සුබ නිමිත්ත යන සෝමනසිකාරයේ දීම. එහෙමයි. ව්‍යාපාදයට පටිග නිමිත්ත යන සෝමනසිකාරයේ දීම ආහාරය. එහෙමයි. තීන මිද්දේට අරති, තන්දි, ඒ කියන්නේ කුසල් දහම් වල නොයල්ම, කම්මැලිකම, ඇඟමැලි කැඩීම, බත්මතේ, ඊට පස්සේ සිතේ හැකුළුණු බව, මේවා තුල යෝනස් ආයනස මනසිකාරයේ දීම තිනමින්දේට. තිනමින්දේට ඊට පස්සේ උද්දච්ච කුක්කුච්චේට සිතේ නොසන්සිඳුණු ඇවිස්සුණු භාවයේ ගැන නුනුවණින් මෙනෙහි කිරීම. විචිකිච්ඡාවට ආහාර තමයි විචිකිච්ඡාවට හිතකර, ඒ කියන්නේ සැකේ උපදින ධර්ම ගැන ආයනස මනසිකාරයේ දීම. ඒතර සෝවන්නාද මේ පහටම මේ ආයනස මනසිකාරය කියන වචනේ කියවුණා නේද? එහෙනම් ආයනස මනසිකාරය තමයි ප්‍රධාන සාධකයක්. ආහාරය තමන්ගේ කල්පනා කරන රටාවේ වැරදිකමනේ. ලෝකේ සුබ නිමිති තියෙනවා, තරහ ගසන දේවල් තියෙනවා, පටික නිමිති තියෙනවා, නිදිමත ඇති කරන විදිහට කම්මැලිකම ඒව තියෙන, බත් මත කැම ගත්තාම එනවා. ඒතර සිත විසිරිල්ල පසුතැවිලි එනවා.
විචිකිච්ඡා ඇති කරන කරුණු ලෝකෙ තියෙන මේ හැම දෙයක් මේ තමන්ගේ චින්තන රටාවත් එක්ක තමන් මානසිකාර කරන විදිහත් එක්ක කල්පනා අයනසෝ මානසිකාරයේ නුනුවණින් කල්පනා කරන්න ගිහිල්ලා තමයි නිවර්ණ පහම පෝෂණය වෙලා යන්නේ සන. හොඳමයි බින්නස් ස්වාමීන් වහන්සේ. එතකොට මේ පංච නීවරණේ විදිහට ඒ ආහාර මුල් කරගෙන හට ගන්නවා. ඒ වගේම පවතිනවා වැඩි වෙලා යනවා. ඒ වගේම මේ කාය සූත්‍රයේ භාගතුන් වහන්සේ මේ පංච නීවරණ දුරු කරවන පංච නීවරණට ප්‍රතිවිරුද්ධ වූ ධර්ම අවබෝධයට උපකාර කරන්නා වූ හතක් වූ බොජ්ජංග ධර්ම වලටත් භාගතුන් වහන්සේ වදාලා මේ ආහාර පවතින උපකාර වෙනවා කියලා. ඉතින් සති ධම්ම විචය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන මේ බොජ්ජංග හත පවතිනත් ස්වාමීන් වහන්සේ උපකාර වෙන ආහාර මොනවාද කියලා ස්වාමීන් වහන්සේත් එක්ක මේ මොහොතේදී සාකච්ඡා කරන්න සවනන් සූදානම් වෙන්නේ මේ දේශනාවේ හිත්‍රි කොටස ගැන සන. එහෙමයි සන්නස බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලි කරනවා හරියට මහණනි මේ කය ආහාර නිසා පවතින ආහාර නැතිකොට පවතින්නේ නැහැ මේ කය. එහෙමයි. අන්න ඒ වගේ එව මෙව කෝ භික්කවේ සත්ත බොජ්ජංගා ආහාර තිතිකා ආහාරම් පටිච්ච තිට්ඨන්ති. අන්න ඒ වගේමයි මහණනි සත්ත බොජ්ජංගේනො සති ධම්ම විචේ විරිය ප්‍රීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පවතින ඒ සඳහා උපකාර වන බෝධි අංගේනු ආහාරං පටිච්ච තිට්ඨන්ති. ආහාර නිසායි පවතින්නේ කියන බොජ්ජක. ඔව්. අනාහාරා නො තිට්ඨන්ති. ආහාර නැතිකොට පවතින්නේ නැහැ කියන මොනවද මහණනි ආහාර නූපන්නා වූ සති සම්බොජ්ජංගේ උපදින්න මුල්ම බොජ්ජංගේ සතර සතිපට්ඨානය තුල මනමින් පිහිටියා වූ සිහිය. මෙන්න මේ සිහිය නූපන්නා වූ සති සම්බොජ්ජංගේ උපදින්නත් උපන්නා වූ සති සම්බොජ්ජංගේ භාවනාවෙන් පූර්ණත්වයට පත් කරගන්න. දැන් නීවරණවලදී හේතුනේ නූපන්නා වූ නීවරණය හේතු වුණා. උපන්නා වූ නීවරණය විපල භාවයට පත් වෙලා ගියානේ. එහෙමයි. දැන් බොජ්ජංගවලදී නූපන්නා වූ බොජ්ජංගේ උපදින උපන්නා වූ බොජ්ජංගේ භාවනාවෙන් පූර්ණත්වයට පත් කරගන්න. අන්න ඒ සඳහා හේතු වන ආහාරය තමයි අත්ති භික්කවේ සති සම්බොජ්ජංගඨානියා ධම්ම. මහණනි තියෙනවා මේ සති සම්බොජ්ජංගේට, ඒ කියන්නේ සිහිය නැමැති බෝධි අංගේට බොජ්ජංගේට හිතකර වූ ධර්මයක්. සති සම්බොජ්ජංගඨානිය ධර්ම කියලා කියනවා. ඒ අවබෝධය ඇති කරන මට්ටමට සිහිය පවතිත උපකරණ ධර්ම. ධර්ම. සතර සතිපට්ඨාන. ඒ කියන්නේ සිහිය දියුණු කරගන්න බුද්ධ දේශනාවේ උපකාර ධර්ම විදිහට බුදුරජාණන් වහන්සේ සඳහා හේතු වන සති සම්පජාන්නේ, ඉන්ද්‍රිය සංවරයේ, ත්‍රිවිධ සුචරිතේ, කල්යාණ මිත්‍ර ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුර. මෙන්න මේ කරුණු තමයි සති සම්බොජ්ජංගේට මේ සිහිය කියන බොජ්ජංගේට හිතකර ධර්ම. අන්න තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාර. නීවරණ වලට ආහාරෝණිය අයෝනසෝ මනසිකාර. දැන් මේ බොජ්ජංග වලට ආහාර හැටියට බුදුරජාණන් වහන්සේ වදාන මේ සති සම්බොජ්ජංගේ පිණස හේතු හිතකර ධර්මයන් යෝනසෝ මනසිකාර බහුලීකාර. ඒ කියන්නේ මේක බහුල වශයෙන් නොනින් මෙනෙහි කිරීම. දැන් බුදුරජාණන් දේශනාවේ තියෙනවානේ මේ යෝනසෝ මනසිකාරයේ තරන් ස්වාමීන් වහන්සේ මේ අභ්‍යන්තර ගුණධර්මයන් අපිට චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාර කරන වෙන මේ අභ්‍යන්තරික ගුණධර්මයක් බුදුරජාණන් වහන්සේ දකින්නේ නැහැ කියලා. ඒ තරම් මේ යෝනිසෝ මනසිකාරය අපිට ධර්මාර්ගයේ උපකාර කරන. සබ්බේ ධම්මා මනසිකාර සම්භවා කියලා තියෙනවානේ. එහෙමයි. සීල ධර්මයන් මනසිකාරය නිසා හටගන්නවා. එතකොට මේ සති සම්බොජ්ජංගේට ආහාර කියලා සති සම්බොජ්ජංගේට හිතකර සති සම්බොජ්ජංග ඨානීය ධර්මය සේවනය කිරීම. ඔව්, නුවණින් මෙනෙහි කිරීම. එහෙමයි. ඊළඟට ධම්ම විචේ සම්බොජ්ජංගේට ආහාර විදිහට බුදුරජාණන් වහන්සේ වදාරනෝ නූපන්නා වූ ධම්ම විචේ සම්බොජ්ජංගේ උපදින්නත් උපන්නා වූ ධම්ම විචේ සම්බොජ්ජංගේ භාවනාවෙන් පූර්ණත්වයට පත් වෙන්නත් ආහාර මොනවද? අත්ති භික්කමේ කුසලා කුසලා ධම්ම. මහන්නේ තියෙනවා කුසලා කුසල ධර්මයන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන කුසල කුසල ධර්මයන් තියෙනවා. සාවජ්ජානවජ්ජා ධම්ම. වැරදි නිවැරදි ධර්මයන් තියෙනවා. හීන පණීතා ධම්ම. හීන ප්‍රණීත ධර්මයන් තියෙනවා. කන්න
සොක්ක සප්පටි භාගා ධම්ම. ඒ කියන්නේ කළු සුදු එකිනෙකට ප්‍රතිවිරුද්ධ ධර්මය තියෙනවා. අන්නේ ඔය කියන කුසල කුසල ධර්මයන්, වැරදි නිවැරදි ධර්මයන්, හීන ප්‍රණීත ධර්මයන්, කළු සුදු එකිනෙකට මේ ප්‍රතිවිරුද්ධ ධර්මයන්, තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ, මෙන්න මේවා ගැන යෝනිසෝ මනසිකාරයේ බහුල වශයෙන් පැවැත්වීම. මේ ගැන නුවණින් මෙනෙහි කිරීම. නුවණින් යෝන මේ නුවණින් කල්පනා කිරීම තමයි නූපන්නා වූ ධර්මවිචේ සම්බොජ්ජංගේ උපදින්න ආහාර. උපන්නා වූ ධර්මවිචේ සම්බොජ්ජංගේ භාවනාවෙන් පූර්ණත්වයටපත් වෙන ආහාර. එහෙමයි සර්. ප්‍රඥාමයි. ඒතර ප්‍රඥාව දිනුවීම ගැනමයි කියවෙන්නේ. එහෙමයි. යෝනිසෝමනසිකාරේ නැනේ කතංසු ලබතේ පඤ්ඤං කියලා අලෝකයක් සෑහපු වෙලාවේ යෝනිසෝමනසිකාරේ නුදුරයන් වහන්සේ වදාළේ. ඊළඟට කෝච භික්කවේ ආහාරෝ අනුපන්නස්සව විරී සම්බොජ්ජංගස් උපාදාය. වීරී සම්බොජ්ජංගේ නූපන්නාව වීරී සම්බොජ්ජංගේ උපදින්නත්, උපන්නාව වීරී සම්බොජ්ජංගේ භාවනාවෙන් පූර්ණත්වයට පත් වෙන්නත් ආහාර මොනවාද? අත්ති භික්කවේ ආරම්භ ධාතු. මහණනි, ආරම්භ ධාතු කියලා තියෙනවා. ඒ කියන්නේ මේ වීරී ආරම්භපු අවස්ථාවක් තියෙනවා. කියන්නේ වීරී තියෙනවා, ආරම්භ කරන අවස්ථාවක්. වීරියක් ගත්තාම අපි පටන් ගත්ත ගමන් අපි යම් දෙයක් අපි ප්‍රබෝධයෙන් මේ උසාහයෙන් අදිෂ්ඨානින් කරන ස්වභාවයක් තියෙනවානේ. එහෙමයි. ඊළඟට නික්කම ධාතු. ඒ කියන්නේ අකුසලයෙන් කුසීත භාවයෙන් නික්මෙන අවස්ථාවක්. නික්කම ධාතු. ඊළඟට පරක්කම ධාතු. ඒක අවසානයේ තෙක් පැවැත්වීම. අන්න ඔය කියන ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන මෙන්න මේ වීරි අවස්ථා තුන තුල තත් යෝනිසෝ මනසිකාර බහුලක. ඒක තුලත් යෝනිසෝ මනසිකාරය පවත්තන්න, ආරම්භ කරපු ස්වභාවයේ දිගටම පවත්තන්න යෝනිසෝ මනසිකාරය ඕන. කුසීත භවෙන් නික්මිලා, කුසලයෙන් නික්මිලා, කුසලයේ තුලට යන්න යෝනිසෝ මනසිකාරය ඕන නිරන්තරේ. ඊළඟට පරක්කම ධාතු. ඒක අවසානයේ තෙක් පවත්වන්න යෝනිසෝ මනසිකාරය ඕන. අන්න යෝනිසෝ මනසිකාරය බහුල වශයෙන් පැවැත්වීම ආහාර. ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු තුල යෝනිසෝ මනසිකාරයේ බහුලව පැවැත්වීම. ඉතින් වීරිය සම්බොජ්ජංගයයි හටගෙන දිනුවලා යන්නේ. දිනුවලා යන්නේ. ඊළඟට නූපන්නා වූ ප්‍රීති සම්බොජ්ජංගේ උපදින්නත්, උපන්නා වූ ප්‍රීති සම්බොජ්ජංගේ භාවනාවෙන් පූර්ණත්වයට පත් වෙන්නත් මොනවද ආහාර කියලා දේශනා කරනවා. අත්ති භික්කවේ ප්‍රීති සම්බොජ්ජංග ඨානීය ධම්ම. මහන්නේ තියෙනවා ප්‍රීති සම්බොජ්ජංගේ උපදින්න හේතුපාදක වන ධර්මය. ඒ කියන්නේ ප්‍රීතිය උපදින්න ධර්මමාර්ගයේදී බුදුරජාණන් වහන්සේ ඒ සඳහා හේතුපාදක වන ධර්මයන්, ඒ සඳහා හිතකර ධර්මයන් දේශනා කරනවා. බුද්ධානුස්සතියනේ, ධම්මානුස්සතිය, සීලානුස්සතිය, සංඝානුස්සතිය, මේ ප්‍රීතිය සඳහා පාදක වන ධර්මයන් බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ අපිට මුණ ගැහෙනවානේ. මෙන්න මේ ප්‍රීති සම්බොජ්ජංග ඨානීය ධර්මයන්, ඒ සඳහා හිතකර ධර්මය තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. ඒකත් නුවණින් වඩා වඩා කල්පනා කිරීම, නැවත නැවත නුවණින් මෙනෙහි කිරීම තමයි නූපන්නා වූ ප්‍රීති සම්බොජ්ජංගේ උපදින්නත්, උපන්න ප්‍රීති සම්බොජ්ජංගේ වඩා වර්ධන වෙලා යන්න හේතු වෙන්නේ කියලා දේශනා. අර බික්කුණෝ පස්ස සූත්‍ර දේශනා අපි සතර සතිපට්ඨානේ කතා කරද්දී භාගතුනාසේ වදාළේ පාසාදී නිමිත්තක සිය පීඨවන්න කියලා. ඒතරම් ප්‍රීතිය ඇති කරවන්න සන්නේ. එහෙම. ඊළඟට පස්සද්ධි සම්බොජ්ජංගේට ආහාර දේශනා කරනවා. නූපන්නාව පස්සද්ධි සම්බොජ්ජංගේ උපදින්නත්, උපන්න පස්සද්ධි සම්බොජ්ජංගේ භවනාවෙන් පූර්ණත්වයට පත් වෙන්නත් මොකද්ද ආහාර? අත්ති භික්කවේ කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. මහණනි, මේ කායික සැහැල්ලුව කියලා දෙයක්ත් තියෙනවා, සිතේ. සිතෙහි සැහැල්ලු භාවය කියලා දෙයක්ත් තියෙනවා. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි. කායික මානසිකනේ සැහැල්ලු. එහෙමයි. අන්න මේ තුල තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ. අන්න ඒක තුලත් නොනින් මෙනෙහි කිරීම, බහුල වශයෙන් කිරීම, ඒ තුල බහුලව යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීම තමයි මේක වඩා වර්ධනය කරගන්න නූපන්නාව පස්සද්ධිය උපදින්න, උපන්නාව පස්සද්ධි සම්බොජ්ජංගේ භාවනාවෙන් පූර්ණත්වයට පත් වෙලා යන හේතු වෙන්නේ කියලා දේශනා කරා. එහෙමයි සර්. ඊළඟට සමාධි සම්බොජ්ජංගේට ආහාර. නූපන්නා වූ සමාධි සම්බොජ්ජංගේ උපදින්නත්, උපන්න සමාධි සම්බොජ්ජංගේ භාවනාවෙන් පූර්ණත්වයට පත් වෙන්න. අත්ති භික්කවේ සමත නිමිත්තං අභ්‍යග්ග නිමිත්තං. මහණනි, සිතෙහි සමත නිමිත්ත කියලා
නිමිත්තයක් තියෙන හිත සමතේට පත්වන සංසිඳවන නිමිත්තක්. ඒ වගේම අභ්‍යග්ග නිමිත්තයි කියන්නේ සිත එකඟ භාවයට පත් කරන ඒකාග්‍ර කරන නිමිත්තක් තියෙන. මෙන්න මේ සමත නිමිත්තත් සමත නිමිති හැටියට බුදුරජාණන් වහන්සේ සමත අරමුණු බොහෝ වශයෙන් අපට සතිපට්ඨානේ තුල ඊට අමතරව අනුස්සති භාවනා ආදී වශයෙන් දේශනා කරනවා. මේ සිත එකඟ කරන නිමිත්තක් තුල තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ යෝනිසෝ මනසිකාරයේ බහුල විදිහට පැවැත්තේ. ඒක වැඩියෙන් වඩාත් නුවණින් කල්පනා කිරීම. නූපන්නා වූ සමාධි සම්බොජ්ජංගේ උපදින්ටත් උපන්නා වූ සමාධි සම්බොජ්ජංගේ භාවනාවෙන් පූර්ණත්වයට පත් වෙන ආහාර කියන්නේ. එහෙමයි. ඊළඟට අවසාන බොජ්ජංගේ තමයි උපේක්ෂා සම්බොජ්ජංගේ. නූපන්නා උපේක්ෂා සම්බොජ්ජංගේ උපදින්ටත් උපන්නා උපේක්ෂා සම්බොජ්ජංගේ භාවනාවෙන් පූර්ණත්වයට පත් වෙන. අත්ති භික්කවේ උපේඛා සම්බොජ්ජංගඨානියා ධම්මා. මහන්නේ තියෙනවා මේ උපේක්ෂා සම්බොජ්ජංගේට හිතකර ධර්මය. හිත මධ්‍යස්ථ කරගන්න හිත වඩවඩාත් මධ්‍යස්ථ කරගන්න පාදක වන ඒ සඳහා හිතකර වූ ධර්මයන් තියෙනවා. අන්න ඒ තුල තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ ඒ තුල යෝනිසෝ මනසිකාරයේ බහුලව පැවැත්වීම. ඒක ගැන නුවණින් වඩවඩාත් කල්පනා කිරීම අයමාහාරෝ අනුපන්නස්සවා උපේකා සම්බොජ්ජංග සුප්පාදාය. අන්න ඒකයි කියන ආහාරයේ නූපන්නා උපේකා සම්බොජ්ජංගේ උපදින්ටත් උපන්නා උපේක්ෂා සම්බොජ්ජංගේ භාවනාවෙන් පූර්ණත්වයට පත් කරගන්න. ඉතින් මේ බොජ්ජංග සඳහා අපි ආහාර දැනගත්තා. මේක හරියට අපි මේ කය ආහාර නිසා පවතිනවා, ආහාර නැතිකොට පවතින්නේ නැහැ වගේ මේ බොජ්ජංග වලට මේ කියනවා ආහාර වලින් තමයි පවතින්නේ කියනවා. ඒ වගේ මේ බොජ්ජංග නූපන්න බොජ්ජංග උපදින්නත් උපන්න බොජ්ජංග භාවනාවෙන් පූර්ණත්වයට පත් කරගන්නත් මේ කියනවා ආහාර තමයි හේතු වෙන්නේ කියලා දේශනා කරනවා. හොඳමයි පින්වත්සල. එතකොට පංච නීවරණ වලට බලපෑවේ ආයනසෝ මනසිකාරය. ආයනසෝ මනසිකාරය. සප්ත බොජ්ජංග වලට හැමතැනදීම කියවනවා යෝනසෝ මනසිකාරය බහුල බලපෑවා කියලා නේද? බහුලව. බහුල වශයෙන්. එතකොට ඒකාන්තයෙන්ම අයෝනසෝ මනසිකාරය අතහැරලා යෝනසෝ මනසිකාරයට පැමිණෙන කෙනා තමයි නීවරණ දුරු කරලා බොජ්ජංග වරණ කෙනෙකුට පත් වෙන්නේ. ඉතින් මේ උතුම් කාය සූත්‍රය සාකච්ඡා කළ ශ්‍රවණය කළ අපටත් ඒ පංච නීවරණ බැහැර කර ගන්නටත් ඒ වගේම සති ධම්ම වෙච්චය විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා කියන බොජ්ජංග වලට හිතකර මේ ආහාර උපදවාගෙන යෝනිසෝ මානසිකාරයේට මනාසේ පැමිණිලා සුවසේ බොජ්ජංග හත දිනු කර ගන්නට මේ ධර්ම සාකච්ඡාව මේ ධම් කතාබහ උපකාර වේවා. ධර්මයේ අපට පෙන්වා වදාළ උගන්වා වදාළ ගුරු දේවතුන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ සිළු පින් අනුමෝදන් වේවා. සිල් ස්වාමීන් වහන්සේලාටත් පින් අනුමෝදන් වේවා. දෙවියන්ට මිගේ ඥාතීන්ටත් ඒකාන්තයෙන් සැපත පිණිස මේ පින් හේතු වේවා. බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කරන ශ්‍රද්ධා රූපවාහිනී ශ්‍රද්ධා ගුවන් විදුලිය ඒ කටයුතු කරන හැම දෙනාටමත් තමන්ගේ ජීවිතයේ සැපත පිණිස මේ උතුම් ධර්මය අනුභවයේ හේතු වේවා. හැම දිනාටම මෙලව පරලව යහපත සතර සෞභාග්‍ය පිණිසත් සතර පහේ නිදහස් වෙන්නටත් ඒ වගේම චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කර ගන්නටත් යෝනසෝ මනසිකාරයේම රැඳෙමින් දහම්මග සොඳුර නිවන් මග සම්පූර්ණ කර ගන්නටත් මේ පින් ඒකාන්තයෙන් විනස් ස්වාමීන් වහන්සේ හැම දිනාටම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ අතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති.